සුභ දවසක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ උදෑසන ඔබේ හදවතට ඔබේ නිවසට එන මේ උදෑසන මං කැමති ඔබේ අවධානය අරගෙන යන්නට රත්තරන් අම්මිතාති දුවපති නැවත වතාවක් ගීතාවලී 34ට වර්ස් 5 මෙන්න මෙහෙම කියනවා එතුමන් දෙස බලන්න ප්‍රීතියෙන් බබලෙන්නේ කියලා ස්වාමින් වහන්සේ දෙස බලාගෙන ඉන්නකොට ඇස් උන්වහන්සේට ෆෝකස් කරගෙන ඇස් අහකට ගන්නේ නැතුව උන්වහන්සේ දෙසම බලාගෙන ඉන්නකොට උන්වහන්සේ කියනවා උන්වහන්සේ දෙස බලන හැම කෙනාගේම ජීවිත ප්‍රීතියෙන් බබලෙනවා කියලා මොනතරම් ලස්සන අත්දැකීමක්ද අද අපේ ජීවිත අපේ මුහුණ ප්‍රීතියෙන් බබලව ගන්නට එහෙම නැත්නම් මුහුණට එළියක් ලබා දෙන්නට අපි අද කොහෙද යන්නේ පල්ලියටද යන්නේ ස්වාමීන් වහන්සේ හොයාගෙනද යන්නේ එහෙමත් නැත්නම් සෙලොන් එකකටද යන්නේ අපි ගොඩක් වෙලාවට යන්නේ පුරුදු වෙලා තියෙන මොකද දැන් අද හතු පිපෙනවා වගේ හැම තැනම සෙලොන්ස් තියෙනවා ඉතින් ඇයි මෙන්න මෙච්චර ඩිමාන්ඩ් එකක් ඇයි අද ඇති වෙලා තියෙන්නේ හැමෝම කැමති ලස්සනට ඉන්න අනේ මම ඒකට වැරදි කියන්නේ ලස්සනට ඉන්න පිරිතුරු ඉන්න මොකද ලස්සනට ඉන්නකොට ලෝකේ ලස්සන වෙනවනේ ඔබ ඉන්න පරිසරෙම ලස්සන වෙනවනේ ඉතින් ඒක නිසා ඔබ මේ දේවල් කරන්න මම කියන්නේ එහෙම කියලා නමුත් අද ස්වාමීන් වහන්සේ අපිට අභියෝගයක් කරනවා මගේ දිහා බලාගෙන ඉන්න පුතේදුවේ මගේ දිහා බලාගෙන ඉඳියම ඔබේ මූණ දිලිසෙනවා කියලා කියනවා ඔබේ මූණ බැබලෙනවා your face is going to shine if you keep on looking at me මොකද අපි ආදරය කරන ගමන් සාමාන්‍ය ජීවිතයට ගියොත් අපි ආදරය කරන ජීවිත දිහා බලපුවම ගොඩාක් ආදරෙන් බැඳිලා ඉන්නයි කතා කරන්නේ කියෝගන යන්නේ ඒ අය කතා කරලා තියෙන්නේ ඉතින් දැන් ඒගොල්ලන් කරන්නේ මොනවද දෙන්න ඇස් දෙක දිහා බලාගෙන ඉන්නවා අත් දෙකත් අල්ලගෙන ඇස් දෙක දිහා බලාගෙන ඉන්නවා ඒ ඇස් දෙකෙන් ගොඩාක් දේවල් කමියුනිකේට් කරන්න පුළුවන් ඒ ඇස් දෙක දිහා බලාගෙන ඉන්නකොට දැනෙනවා මේ පුද්ගලයාගේ ජීවිතයේ තියෙන කඳුළු කතන්දරය දැනෙන්න පටන් ගන්නවා ඒ පුද්ගලයාගේ ජීවිතයේ තියෙන අභියෝගාත්මක හැල හැප්පීම් ටික තද වෙලා තියෙන ඒ තැන් පේනින්න පටන් ගන්නවා ඉතින් ඒ වගේම සතුටින් ඉන්නවනම් ප්‍රීතියින් ඉන්නවනම් ඒකත් ඇස් දෙකෙන් බබලෙන්න පටන් ගන්නවා ඇස් දෙක දිහා බලාගෙන ඉන්නකොට ඒ දේ තුළ ඇස් eyes can communicate so much than words ඉතින් වචන වලට ප්‍රකාශ කරන්න බැරි දේවල් ඇස් දෙකට කියන්න පුළුවන් ඉතින් එහෙමනම් රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ ඒ මනුෂ්‍ය ආදරය ඒ ගැඹුරට ගිය මනුෂ්‍ය බැඳීම real love එහෙමනම් ඊට වඩා මොන තරම් වටිනවද උන් වහන්සේ දිහා බලාගෙන හිටියොත් පල්ලියට ගිහිලා දේවස්ථානෙට ගිහිලා ඔබේ සප්නසාදු කූඩුව ඉස්සරහට ගිහිල්ලා දණින් වැටෙන හැරි ඉඳගෙන හැරි උන්වහන්සේ දිහේ ඔබට පුළුවන් නම් දවසකට වතාවක් හැරි ගිහිල්ලා ඔය ඇස් දෙක දිහා බලාගෙන ඉන්නට බුඩා දේවල් ඔබට කමියුනිකේට් කරාවේ ස්වාමීන් වහන්සේ ගොඩක් රහස් ඔබට කියාවේ ඒ කියනවා විතරක් නෙමෙයි ඔබට කතා කරන්න අවශ්‍ය නැහැ උන්වහන්සේ දිහා බලාගෙන ඉන්න විතරක් තියෙන්නේ ඒ බලාගෙන ඉන්නකොට මොකද වෙන්නේ නිහඬව ලොකු ගැඹුරු බද්ධවීමක් තුළ උන්වහන්සේ දිහා බලාගෙන ඉන්නකොට ලස්සන දෙයක් වෙනවා ඒ තමයි ඔබේ මුහුණ බැබලෙන්නට යනවා ඔබ නැකිරින්නට යන්නේ බැබලෙන කෙනෙක් හැටියට ඔබේ මුහුණේ තියෙන පිවිතුරුකම එන්න පිරෙන්න පටන් ගන්නවා සිරියාවන්ටම දැනෙන්න පටන් ගන්නවා මුළු ලෝකෙත් මේක දැනෙන්න පටන් ගන්නවා ඔබ දිහා බලන කෙනාට නැවත ඔබ දිහා හැරිලා බලන්න හිතෙනවා ඔබත් එක්ක කතා කරන කෙනාට නැවත ඔබත් එක්ක කතා කරන්න හිතෙනවා එහෙමත් නැත්නම් සමහර පුද්ගලයන්ගෙන් අපිව ගව ගානක් ඈතට අපිව විශ් වෙලා යනවා. එහෙනම් අද දවසේදී ඔබගේ මුහුණ ලස්සනට බැබලෙන්නට ඉඩ දෙන්න. ඒ කොහොමද? උන්වහන්සේගේ පාමුල වැඳිලා. ඒ සඳහා අවශ්‍ය වරප්‍රසාද උන්වහන්සේගේම ඔබට ලැබේවා. ඔබට ජය වේවා.